දැන් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වෙලා ඉවරයි. ඒ නිසා විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ හැටියට සමගි ජන බලවේග ජයග්‍රහණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2 අත්නෝමතික බලයක් ලැබිච්ච නිසා තමයි ඔහු බලෙන් පොහොර තහනම ගෙනාවේ. සල්ලි අච්චු ගැහුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක නතර කරලා මේ රට උද්දමනය වැඩි කරලා බංකොලොත්භාවයට පත් කරලා නිෂ්පාදනය අඩාල කරලා ඔක්කොම උනේ අත්නෝමතික බලයක් තිබෙන නිසා. ඒ නිසා හරි විපර්යාසයක් වෙන්න නම් සමතුලිත පාර්ලිමේන්තුවක් එන්න ඕන කියන එක තමයි අපේ අදහස.